විශේෂම පහුගේ 9 දෙන් පස්සේ ආණ්ඩුව ක්‍රමානුකූලව විටින් විට මේ විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අරගලයට නායකත්වයේ දීපු ක්‍රියාකාරයෙන් දඩයන් කරලා උන් බීවැද්දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. අපි දන්නවා පොගල රට පුරාමත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශික ක්‍රියාකාරයෙන් ඇතුළු විශාල පිරිසක් විටින් විට බොරු පැමිණිලි මත අත්අඩංගුවට ගත්තා. භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. අරගෙන උසාවි ඉදිරිපත් කළා එපදීලා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට පණ ගන්න උත්සාහ කරමින් ඉන්නවා. එනිසා අපි දකින්නේ මේක ඉතා බරපතල කාරණයක්.